හරි. එහෙනම් මේ පේපර් එක සකස් කරලා තියෙන්නේ පුතේ පාඩම් 6කින්. පාඩම් 6කින් 7 ශ්‍රේණියේ පළවෙනි පාඩම් 6න් තමයි පේපර් එක සකස් කරලා තියෙන්නේ. මේක පළවෙනි වාර විභාග පේපර් එකක් විදියට අපිට සලකන්න පුළුවන්. මෙන්න පළවෙනි වාර පරීක්ෂණයේ පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ. භූගත කඳන් පමණක් අඩංගු පිළිතුර තෝරන්න. සාමාන්‍යයෙන් ගහක කඳ තියෙන්නේ පොළවෙන් උඩ. පොත්තෙල් වගේ ශාකවල කඳ තියෙන්නේ පොළවෙන් උඩ. එහෙනම් සාමාන්‍ය කඳ තියෙන්නේ වායව පරිසරයේ. වායව කියලා කියන්නේ පොළවෙන් උඩ පරිසරයේ තමයි තියෙන්නේ. හැබැයි ඇතම් ශාකවල තමන්ගේ කඳ පොළවෙන් යට තියාගෙන ඉන්නවා. පොළවෙන් යට තියාගෙන ඉන්නවා. පොළවේ යට තියනවා නම් ඒ කඳට කියන්නේ භූගත කඳ කියලා. භූගත කඳ කියලා තමයි අපි ඒකට කියන්නේ. එතකොට ඒ වගේ ශාකවල පොළවෙන් උඩත් කඳක් තියෙනවා. කඳවල් දෙකක් ශාකයකට තියෙන්න බෑ. එහෙනම් භූගත කඳක් තියෙන ශාකයක පොළවෙන් උඩ තියෙන්නේ ව්‍යාජ කඳක්, බොරු කඳක් තියෙන්නේ. උදාහරණයක්. මේ අර්තාපල් ශාකය ගැන හිතන්න. අර්තාපල් අල කියලා කියන්නේ භූගත කඳක්. එතකොට අර්තාපල් ශාකයේ උඩ තියෙන්නේ ව්‍යාජ කඳක්, බොරු කඳක්. මේ ලුණු ගැන හිතන්න. එතකොට මේ ලුණු ගෙඩියේ උඩ තියෙන්නේ ලුණු කොළ විදිහට ඔය තියෙන්නේ ඒක කඳක් නෙවෙයි. ඒක බොරු කඳක්. ඇත්ත කඳ තියෙන්නේ පොළවෙන් අස්සේ. ලස්සනම උදාහරණය ඉන්නේ කෙසෙල් වලින්. හරි. කෙසෙල් වල කෙසෙල් කඳ කියලා අපි කියන්නේ කෙසෙල් කොළ ටික එකට එකතු වෙලා හැදිච්ච බොරු කඳක්. බොරු කඳක්. ඇත්ත කෙසෙල් කඳ තියෙන්නේ පොළවෙන් ඇතුලේ. ඒක තියෙන්නේ භූගත කඳක් විදිහට. හරි. හරි. එතකොට පුතේ මේ ශාක භූගත කඳන් තියාගන්නේ ඇයි? ප්‍රධාන බලාපොරොත්තුව තමයි මේගොල්ලන්ගේ අහිතකර කාල තරණය කර ගැනීම සහ නව ශාක ඇති කර ගැනීම. හිතන්න ඔයාගේ වත්තේ ඉඟුරු පාත්තියක් තිබ්බ කියලා. එන ඉඩෝර කාලයක් එනවා. එන පායන කාලයක් එනවා. එතකොට ඔයාගේ අර ඉඟුරු පැල එහෙම නැත්නම් කහ පැල තිබ්බ තැනක්වත් හොයා ගන්න නැහැ. හැබැයි පොඩ්ඩක් වහිනකොට වැහි බින්දු දෙකක් තුනක් වැටෙනකොට වහින කාලේ ආවම ආන්න අර ඉඟුරු තිබ්බ තැන එහෙම නැත්නම් අර කහ තිබ්බ තැන දළු දාගෙන මෙන්න දළු වෙනවා. හරි. කවුරුත් හැදුවෙත් නැ නිකම්ම එනවා. ඒ ඇයි ඒ? අහිතකර කාලේ පොළවේ අස්සට වෙලා ඉඳලා හිතකර කාලයක් ආවම එයා උඩට එනවා. උඩට එනවා. හරි. ඉතින් ගොඩක් භූගත කඳන් වල ආහාර තැන්පත් කරනවා. දැන් මේ ආර්තාපල් කිරියලනේ ඔය වගේ ආහාර තැන්පත් කරනවා. ඒක අපි කියනවා ආහාර සංචිත කරනවා කියන. සංචිත කරනවා කියලා කියනවා. හරි. එහෙනම් ඒවත් මතක තියාගෙන භූගත කඳන් විතරයි තියෙන්න ඕන. භූගත කඳන් විතරයි වෙන මොනවද තියෙන්න බෑ. රයිට්. එහෙනම් අපි පිළිතුරට යනවා කෙලින්ම. අර්තාපල් ඉඟුරු කහ. අර්තාපල් ඉඟුරු කහ. මේ තුනම භූගත කඳන්. භූගත කඳන්. හරිනේ පුතේ. එහෙනම් ඔන්න අර්තාපල් ඉඟුරු කහ පළවෙනි උත්තරේ නෙවෙයි තුන්වෙනි උත්තරේ තමයි හරියන්නේ. හරි. හොඳයි දෙවෙනි ප්‍රශ්නය. මෙම ශාකයේ ඇති විශේෂිත මුල් වර්ගය හඳුන්වන්නේ. දැන් සාමාන්‍යයෙන් ශාකවලට තියෙන්නේ මුල් જાති දෙකයි. එක්ක සමහර ශාකවලට මුදුන් මූල පද්ධතියක් සහ ඒකෙන් ඇවිත් එළියට එන තන්තු මූල පද්ධතියක් තියෙනවා. ශාකා මූල පද්ධතියක් තියෙනවා. එහෙම නැත්නම් අපි පොදුවේ කියමු මුදුන් මූල පද්ධතියක් තියෙන ශාක තියෙනවා. සමහර ශාකවලට තන්තු මූල පද්ධතියක් තියෙන ශාක තියෙනවා. මුදුන් මූලක් නැහැ. ඉතින් ඔය සමහර ගස්වලට ශාකවලට ඔය තමන්ගේ ප්‍රධාන මූල පද්ධතියට අමතරව වෙන වෙන වැඩ කරන මුළු තියාගෙන ඉන්නවා. වෙන වෙන වැඩ කරන මුල් ඉන්නවා. ඒවට කියනවා ආගන්තුක මුල් කියලා. ආගන්තුක මුල් කියලා කියනවා නේ. දැන් මෙතන තියෙන ශාකේ මොකද්ද? මේක වැටකෙය ශාකයක්. මේක වැටකෙය ශාකයක්. ඒතර වැටකෙය ශාකය හැදෙන්නේ සාමාන්‍යයෙන් නිකන් පස ටිකක් බුරුල් පසක. එහෙම නැත්තම් කඳක් හිටෙව්වොත් ඒ කඳ කෙලින් හිට ගන්න බැරි ටිකක් බුරුල් පසක තමයි වැටකෙය ශාක හැදෙන්නේ. නිකන් මඩ සහිත වගේ පසක තමයි මේවා බොහෝ විට ස්වාභාවිකව හැදෙන්නේ. දැන් මේකට තව උදාහරණයක් තමයි රම්පේ. රම්පේ වැටකෙයයි දෙකම එකයි. දැන් මෙයාට කඳ කෙලින් තියාගන්න බෑ එයා ඉන්න පරිසරේ. මේ නිසා එයා මොකද්ද කරන්නේ? කඳේ පාදස්තේ. ඒ කියන්නේ පුතේ කඳේ පාමුලෙන්
මේ මේ බලන්න මේ කඳේ පා මුලින් ඕන්න මුල් ටිකක් දානවා පොළවට ඕන්න මුල් ටිකක් දානවා කොහෙටද පොළවට මුල් ටිකක් ওই විදියට දානවා එහෙනම් කඳේ පාදස්තයෙන් මුල් ලැබිලා කඳ ඍජුව තියාගන්න උදව් කරනවා මේ වගේ මුල් වලට කියන්නේ පුතේ අපි මොකක් කියලාද කයිරු මුල් කියලා ස කරු මුල් නෙවෙයිද නෑනේ පුතේ කරු මුල් තියෙන්නේ කාටද නුග ශාකයට කරු මුල් එන්නේ කොහෙන්ද අතු වලින් හරි අතු ටික නේ පහලට කඩාගෙන වැටෙන්නේ නැතුව තියාගන්න තමයි කරු මුල් තියෙන්නේ කයිරුයි කරුයි මේ පටල ගන්න එපා දැන් උදාහරණයක් විදියට අපි හිතුව මේ නුග ගහක් කියලා නුග ගහක් කියලා හිතන්න මේ මෙන්න නුග ගහේ අත්තක් එන්න දිගට යනවා මේ අත්ත හරි ඕන්න නුග ගහේ අත්තක් හරි මේ අත්තෙන් එනවා පුතේ මුල් જાතිය. ඕනෝම මුල් જાතියක් එනවා. අත්තෙන් එන්නේ හරි. අතු වලින් එන්නේ. ඒව පොළවට සම්බන්ධ වෙලා මේ අත්ත තිරස්ව හොඳට වැටෙන්න දෙන්නේ නැතුන් අත්තේ බර දරාගෙන ඉන්නවා. එහෙනම් මේ අතු වල බර දරාගෙන ඉන්න තියෙන මේ මුල් වලට අපි කියන්නේ කරු මුල් කියලා. කරු මුල් කියලා. හරි? පටල ගන්න එපා කරු මුල් සහ කයිරු මුල්. හොඳයි. පහත ප්‍රකාශන සලකා බලන්න. විජාතී ආරෝපණ සහිත වස්තු එකිනෙක විකර්ෂණය වේ. දැන් අපි මෙන්න මේ මේක තේරුම් ගන්නකෝ. ස්ථಿತಿ විද්‍යුතයේ පාඩම් මේ. හරි? ද්‍රව්‍ය පිරිමැදීමෙන් ආරෝපිත වස්තු ඇති කර ගන්න පුළුවන්. මේ ද්‍රව්‍ය එකිනෙක පිරිමැදීමෙන් ආරෝපිත වස්තු ඇති කර ගන්න පුළුවන්. දැන් ආරෝපණ જાති දෙකක් තියෙනවා. එකක් ධන අනිත් එක ඍණ. සමහර වස්තු ධන විදිහට ආරෝපණය වෙනවා. සමහර වස්තු ඍණ විදිහට ආරෝපණය වෙනවා. ධන විදියට ආරෝපණය වෙනවා ඍණ විදියට ආරෝපණය වෙනවා දැන් අපිට කියන්නේ මොකද්ද විජාතී ආරෝපණ සහිත වස්තු එකිනෙක විකර්ෂණය වේ විජාතීය කියලා කියන්නේ වෙනස් නේ විජාතික අපිට වැඩිය වෙනස් නේ එහෙනම් වෙනස් ඒ කියන්නේ ධනයි ඍණයි ඒ කියන්නේ ධනයි ඍණයි එහෙනම් මේ බලන්නකෝ දැන් මෙතන දැන් මේ බලන්න එබනයිට් දණ්ඩ ධන ලෙස ආරෝපණය වෙලා තියෙනවා නේ එබනයිට් දණ්ඩ ධන ලෙස ආරෝපණය වෙලා තියෙනවා වීදුරු දන්න ඍණ ලෙස ආරෝපණය වෙලා තියෙනවා. දැන් විජාතිය දෙන්න වෙනස් නේ. එහෙනම් මොකද මෙතන සිද්ධ වෙන්නේ? ආකර්ෂණය. 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 මේ වීදුරු දණ්ඩක් ඍණ ලෙස ආරෝපණය වෙලා තියෙනවා. තවත් වීදුරු දණ්ඩක් ඍණ ලෙස ආරෝපණය වෙලා තියෙනවා. සමානෙ උම් පුතේ. සජාතිය. සජාතිය. සජාතිය උම් විකර්ෂණය වෙනවා. විජාතිය උම් ආකර්ෂණය වෙනවා. එහෙනම් විජාතිය ආරෝපණ සහිත වස්තු එකිනෙක විකර්ෂණය වේ ප්‍රකාශය හරියනවද වරදිනවද හරි විජාතීය ආරෝපණ සහිත වස්තු එකිනෙක විකර්ෂණය වේ නෑනේ නේ විජාතීය උන් ආකර්ෂණය වෙන ආකර්ෂණය වෙන ඒක වැරදි ඊළඟ ධනහා ඍණ ලෙස ආරෝපිත වූ දඬු දෙකක් එකිනෙකට ලං කළ විට ආකර්ෂණය වේ මෙන්න උදාහරණේ පහලින් මම දක්වලා තියෙනවා එබනයිට් දණ්ඩ ධන වීදුරු දණ්ඩ ඍණ ලං කරාම ආකර්ෂණයක් ආකර්ෂණයක් එකහරි එහෙනම් B ප්‍රකාශය හරියට දාරිත්‍රකයක් තුල ගබඩා කළ හැකි ආරෝපේ ආරෝපණ මනුන් ලබන්නේ ෆැරඩ් වලිනි එතකොට මේ දාරිත්‍රකයක් කියලා කියන්නේ කන්ඩෙන්ස් එකක් කියලා කියන්නේ එහෙම නැත්නම් කැපැසිටර් එකක් කියලා කියන්නේ පුතේ ආරෝපණ తాවකාලිකව ගබඩා කරන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික උපාංගයක් මේකේ ආරෝපණ ගබඩා කරන්න පුළුවන් හැබැයි తాවකාලික ස්ථිරව බෑ හරි ආරෝපණ මේකේ ගබඩා කරන්න පුළුවන් දැන් මේ රූප ස්ථාන බලන්න මේ තියෙන්නේ දාරිත්‍රකයක් හරි මේ ආරෝපණ ගබඩා කරලා තියාගන්න පුළුවන් මේ ආරෝපණ මනින්නේ පුතේ ෆැරඩ් වලින් ෆැරඩ් කියන ඒකකේ හරි මයිකල් ෆැරඩේ කියන විද්‍යාඥයාට ගෞරවයක් විදියට තමයි ෆැරඩ් කියන ඒකකය මෙහිදී ගන්න පුතේ ඒකත් ඔය ගමන් මතක තියාගන්න හරි එහෙනම් ආරෝපණේ මනු ලබන්නේ ෆැරඩ් වලින් ෆැරඩ් වලින් තමයි ආරෝපණ මනින්නේ ඒක හරි එනම් B හරි C හරි උත්තරයට ගියොත් එහෙම මොකද්ද දෙවෙනි උත්තරේ හරි B හා C right හොඳයි හතරවෙනි ප්‍රශ්නය මෙම රූප සටහන් වලින් දැක්වෙන බීජ ව්‍යාප්ත වන්නේ දැන් පුතේ මේ මව් ශාකයක පළහා බීජ තමන් ගාව තියාගන්න එයා කැමති නැහැ. දැන් කොස් ගහක හදන කොස් ඇට ටික තමන් ගාව වට ගන්න කොස් ශාකේ කැමති නැහැ.
ඒ ඇට ටික පුළුවන් තරම් ඈතට දාන්න තමයි බලන්නේ. හරි. මොකද තමන්ගේ පාමුලට කොස් ගහ මුලට වැලගිරිය වැටලා කොස් ඇට ටික වැටලා කොස් ඇට ටික පැල වුණොත් එක පැලයක්වත් හරියට පැල වෙන්නේ නැහැ. නිකන් නාටු කොස් පැල ටිකක් ඉතිරි වෙලා තියෙනවා අවුරුදු ගාණක් යනකොට. ඒකට හේතුව මොකද්ද? කොස් ඇට ගොඩක් හැදිලා ලොකු කොස් ගහ ගාව. උන් දැන් තරඟ කරනවා. මොනාටද? ජලයට ඉඩ කඩට ආලෝකේ ලබා ගන්න නේ ඔය හැම එකටම තරම් කරනවා කවුද දිනන්නේ එකෙක්වත් දිනන්නේ එකෙක්වත් දිනන්නේ ඒ නිසා ශාක තමන්ගේ බීජහා ඵල තමන්ගෙන් පුළුවන් තරම් ඈඩ් කරන්න තමයි පුතේ ට්‍රයි එක දෙන්නේ ඒ සඳහා විවිධ උපක්‍රම යොදා ගන්නවා එහෙම ඈතට ගෙනියන්න සත්තු යොදා ගන්න එහෙම ඈතට ගෙනියන්න ජලය යොදා ගන්න එහෙම ඈතට ගෙනියන්න සුළඟ යොදා ගන්නවා අපිට දීලා තියෙනවා රූප සටහන් දෙකක් මේ රූප සටහන් දෙක එකක් හොර මේ තියෙන්නේ හොර හොර බීජේ හොර ඵලයේ තමයි මේ තියෙන්නේ හරි ඊළඟ ගම්මාලු මේ තියෙන්නේ ගම්මාලු මේ තියෙන්නේ ඇත් එක ගම්මාලු හරි දැන් මේ දෙක බැලුවම පේනවා සතෙක් ගෙනියන්නේ නැහැ ඔය දෙක දැක්කම මේ දෙක වතුරේ නම් පාවෙන්නේ නැහැ හැබැයි සර් මේක සුළඟේ පාවෙයිද ඔව් මේක සුළඟෙන් යනවා එනම් මේ තියෙන්නේ සුළඟින් ව්‍යාප්ත වන බීජ දෙකක්. සුළඟින් ව්‍යාප්ත වන බීජ දෙකක් තමයි පුතේ මේ තියෙන්නේ. හරි. මට තව දෙයක් කියන්න ඕන දැන් සුළඟින් යනවා නම් හරි. සුළඟින් යනවා නම් මේ සැහැල්ලු වෙන්න. සැහැල්ලු වෙන්න. හරි. සැහැල්ලු වෙන්න ඕන ඒක එකක්. ඊළඟට පියාටු ඇනි. එහෙම නැත්නම් අර පියාඹන්න පුළුවන් ආකාරයට මොකක් හරි එකක් තියෙන්න ඕන. ඒ තමයි සුළඟින් යන එක තියෙන ලක්ෂණේ වෙන්නේ. හරි ඒවත් මතක තියාගන්න. හොඳයි. ඊළඟ එක රසායනික කෝෂ වර්ගයක් වන්නේ. රසායනික කෝෂ වර්ගයක් නොවන්නේ. sorry. රසායනික කෝෂ වර්ගයක් නොවන්නේ. ඉතින් අපි දන්නවා විවිධ කෝෂ තියෙනවා. විවිධ කෝෂ තියෙනවා. සමහර කෝෂවල රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරලා විද්‍යුතය නිපදවනවා. සමහර කෝෂ එහෙම කරන්නේ නැහැ. දැන් වියලි කෝෂයේ රසායනික ද්‍රව්‍ය තියෙනවා. සරල කෝෂයේ රසායනික ද්‍රව්‍ය තියෙනවා. මොකද්ද සරල කෝෂේ? අර මේ තනුක සල්ෆියුරික් අම්ලයනේ. ඒක රසායනික ද්‍රව්‍යයක්. මේ තනුක සල්ෆියුරික් අම්ලයකට තඹ තහඩුවකුයි කොපර් තහඩුව මේ sorry සින්ක් තහඩුවකුයි දානවා. ඒ කියන්නේ සරල කෝෂය. සිම්පල් සෙල් එක කියලා කියන්නේ. ඒ ඉතින් තියෙනවා රසායනික ද්‍රව්‍ය. හරි. ෂාර කෝෂ. ෂාර කෝෂවලත් ඉතින් තියෙනවා. ෂාර කියලා කියපු ගමන් එතනම තියෙනවා ඒ රසායන ද්‍රව්‍ය ගැන තමයි කියන්නේ කියන එක තමයි එතනින් අදහස් වෙන්නේ. හැබැයි සූර්ය කෝෂවල ඔය කියන රසායනික ද්‍රව්‍ය අන්තර්ගත වෙන්නේ නැහැ. එහෙනම් මේකට පිළිතුර පුතේ සූර්ය කෝෂ. සූර්ය කෝෂ. හොඳයි ඊළඟ ප්‍රශ්න. කෘතිම විනාකිරි සාදා ගන්නේ. දැන් විනාකිරි જાති දෙකක් තියෙනවා. එකක් තමයි ස්වාභාවික විනාකිරි අනිත් එක තමයි කෘතිම විනාකිරි. ස්වාභාවික විනාකිරි හදාගන්නේ මෙහෙමයි. පොල් මලක් හරි කිතුල් මලක් හරි කපනවා. යටින් ගිහිල්ලා මුට්ටියක් එල්ලනවා. මුට්ටියට බින්ද බින්ද වැටෙනවා. සර් රා නේද වැටෙන්නේ? නෑ නෑ රා නෙවෙයි වැටෙන්නේ. වැටෙන්නේ පුතේ සුක්‍රෝස් ද්‍රාවණයක්. සීනි ද්‍රාවණයක් වැටෙන්නේ. සීනි ද්‍රාවණයක් වැටෙන්නේ. ඔන්න දැන් කිතුල් මල කපලා මුට්ටියක් එල්ලුවා. සර් ප්‍රශ්නේ පේන්නේ නෑ. ප්‍රශ්නේ පේන්නේ නෑ. පේනවා සර් බලන්න පුතේ මොකක් හරි ගැටලුවක් ඇති වාගේ බලන්න 6 වෙනි ප්‍රශ්නේ හරි හරි මං කියන්න අහන් ඉන්නකෝ හරි ඔන්න දැන් අපි මෙහෙම කරන්නේ හරි මොකද අපි කරන්නේ මේ පොල් මලක් කපනවා පොල් කිතුල් මලක් හරි කිතුල් මලක් හරි පොල් මලක් හරි කපනවා ඔන්න දැන් මුට්ටිය එල්ලනවා දැන් මුට්ටියට වැටෙනවා බින්ද 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 වැටෙනවා පුතේ ඒ වැටෙන්නේ සුක්‍රෝස් ද්‍රාවණයක් සීනි ද්‍රාවණයක් රා වැටෙන්නේ නැහැ මතක තියාගන්න රා වැටෙන්නේ නැහැ ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා රා වැටෙනවා කියලා නෑ හරි දැන් මුට්ටිය බින්ද බින්ද වැටෙනකොට සීනි ද්‍රාවණයෙන් ඒ මුට්ටිය ටිකෙන් ටික පිරීගෙන එනවා පුතේ මේ වායු ගෝලයේ ඉන්නවා සීනි ද්‍රාවණයක ජීවත් වෙන්න කැමති ශුද්‍ර ජීවියෙක් එයාගේ නම තමයි පුතේ ඊස්ට් 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 ඔව් එයා ඔය ගෙදරට අම්මා ගේන්නේ පිටිපිපීම සඳහා පාවිච්චි කරන්නේ ඊස්ට් එයාගේ වල් දැර්ශයක් එහෙම නැත්නම් මේ වායු ගෝලයේ ඉන්න දර්ශයක් ඉන්නවා ඊස් ඕන එයා එනවා මං කැමති තැනක් තමයි මේක කියලා එයා යනවා අර මුට්ටිය ඇතුළට ඊස් යනවා ඇතුළට ඊස් පුතේ අර සීනි ද්‍රාවණය මත ක්‍රියාත්මක වෙලා
හදනවා එතිල් මධ්‍යසාරය. එතිල් මධ්‍යසාරය හදනවා. ඊට පස්සේ එතිල් මධ්‍යසාරය හදලා 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 එතිල් මධ්‍යසාරය හැදුනම දැන් ඒකේ සීනි ද්‍රාවණයක් නැහැ. දැන් තියෙන්නේ රා. එතිල් මධ්‍යසාරය. දැන් එතිල් මධ්‍යසාරයේ ඊෂ්ට ජීවත් වෙන්න බෑ. ඊෂ්ට ජීවත් වෙන්න බෑ එතිල් මධ්‍යසාරය. දැන් යා මැරලා යන. එයාගේ වැඩ ඉවරයි. එයා එතනින් අයින් වෙනවා. ඊට පස්සේ මේ වායුගෝලයේ ඉන්නවා පුතේ බැක්ටීරියාවේ. එයාගේ නම ඇසටොබැක්ටර්. ඔන්න ඇසටොබැක්ටර් බලනවා. මං කැමති තැනක් තමයි මේක. මං කැමති මධ්‍යසාරයේ ඉන්න කියලා එයා එනවා. එයාට ඉන්න පුළුවන් මධ්‍යසාරයේ. ඇසටොබැක්ටර් ඇවිල්ලා මධ්‍යසාරයේ ජීවත් වෙනවා දැන්. ඇසටොබැක්ටර් මධ්‍යසාරයේ ඉන්නකොට ඒ මත ක්‍රියාත්මක වෙලා පුතේ එයා අර මධ්‍යසාරයේ අම්ලයක් බවට පත් කරනවා. මොකක්ද මේ අම්ලේ? ඇසිටික් අම්ලේ. අන්න ඇසටොබැක්ටර් එතිල් මධ්‍යසාරයේ ඇසිටික් අම්ලයේ බවට පත් කරනවා. ආන්න එහෙම පත් කරාම පුතේ ඒ ඇසිටික් අම්ලයට අපි නමක් දානවා සාමාන්‍ය විවාහාරයේ විනාකිරි කියලා. අන්න ස්වාභාවික විනාකිරි හැදෙන විදිය. ස්වාභාවික විනාකිරි හැදෙන විදිය. සර් කොහොමද කෘත්‍රිම විනාකිරි හදාගන්නේ? කෘත්‍රිම විනාකිරි හදාගන්නේ විද්‍යාගාරයේ ඇසිටික් අම්ල වලට වතුර ගොඩක් එකතු කරලා හදාගන්නවා කෘත්‍රිම විනාකිරි. හරි? ඇසිටික් අම්ල චුට්ටකට විද්‍යාගාරයේ තියෙන ඇසිටික් අම්ල පොඩකට වතුර ගොඩාක් එකතු කරලා තමයි විනාකිරි හදාගන්නේ. විනාකිරි. සර් ડોක්ටර් විනාකිරි කන්න පුළුවන්? කන්න පුළුවන්ද? මොකද පුතේ? කෘත්‍රිම විනාකිරි කන්න පාවිච්චි කරන්න පුළුවන්ද? ඔව්, ඉතින් අපි කන්න පාවිච්චි කරනවා. හරි? මම දන්න ඔය අහන ප්‍රශ්නේ. මම කියන්නම් මෙහෙම. ස්වාභාවික පොල් විනාකිරි කියලා කඩේ තියෙනවා. කෘත්‍රිම විනාකිරි තියෙනවා. හරි? දෙකේ වෙනසක් නැහැ, මිලේ වෙනසක් තියෙනවා. ඒක අපිව අන්දන තැනක්. හරි? අන්දන තැනක් කියලා කියන්නේ පුතේ ස්වාභාවිකයි කියපු ගමන් අපේ මොළේට යනවා. මේක ටිකක් මරු වගේ අදහසක් යනවා. හරි? කෘත්‍රිමයි කියපු ගමන් ඒක ටිකක් අවුල් වගේ අපිට. නැහැ. දෙකේම තියෙන්නේ පුතේ ඇසිටික් අම්ලය. දෙකේම තියෙන්නේ ඇසිටික් අම්ලය. හරියටම කියනවා නම් 104 ඇසිටික් අම්ලය කියලා අපි ඔකට කියන්නේ. ඒ කියන්නේ ජලයේ කොටස් 96යි ඇසිටික් අම්ලයේ 104යි. කෘත්‍රිම විනාකිරි ඒක හරියටම හදනවා. ස්වාභාවික එකේ චුට්ටක් ඕකේ එහාට මෙහාට වෙන්න පුළුවන්. ඒ නිසා ඕකේ ಗುಣාගුණ ගැන අපි සැලකිලිමත් වෙනවා නම් කවුද ಗುಣ කවුද ಗುಣ නැත්ති කියලා එහෙම එකක් නැහැ. දෙකම එකයි. දෙකම එකයි. හරි? දෙකම එකයි. දෙකම ඇසිටික් අම්ලයේ තමයි. දෙකම ඇසිටික් අම්ලයේ තමයි. හරි. එහෙනම් මේ මොකද්ද අපිට ඉතින් ටක්කාලේ යන් අපි එහෙනම්. ඇසිටික් අම්ලය ජලය හා මිශ්‍ර කර තනුක කිරීමයි. තනුක කරනවා කියලා කියන්නේ වතුර එකතු කරනවා කියන එක. හරි? සරලව වතුර එකතු කිරීමෙන් තමයි අපිට දෙයක් තනුක කරගන්න පුළුවන් වෙන්නේ. කරගන්න පුළුවන්. ඩයිලූට් කරනවා කියලා අපි කියන්නේ පුතේ තනුක කරනවා. හරි? ඇසිටික් අම්ලයේ ජලය හා මිශ්‍ර කර තනුක කිරීමෙන් කෘත්‍රිම විනාකිරි හදනවා. මේ ඇසිටික් අම්ලයේ හැදෙන විදිය ස්වාභාවිකව මම ඔයාලට කිව්වා. නේ? මම ඔයාලට කිව්වා. ඒකත් නිකන් මතක තියාගන්න. හරි. එහෙනම් යන්න ඊළඟ ප්‍රශ්නෙට. සර් අහන්න. මට මේ 4 වෙනි ප්‍රශ්නෙට උත්තරේ කියන්නකෝ. 4 වෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නෙට සුලංග මගින් පුතේ සුලංග මගින් හරි සර් තෑන්ක් යූ හරි සුලංග මගින් හරි එනවා හත්වෙනි ප්‍රශ්නයට එනවා ලුණු ද්‍රාවණයකට pH කඩදාසි කැබැල්ලක් දැමුව විට ලැබිය යුතු pH අගය වන්නේ මේ අම්ල බෂ්ම පාඩම දැන් අපි දන්නවා අපේ එදිනදා ජීවිතයේ අපේ ගෙදර තියෙන රසායනික ද්‍රව්‍ය අපිට වර්ග කරන්න පුළුවන් නේ අම්ල බෂ්ම ලවණ නේ අපිට වර්ග කරන්න පුළුවන් අම්ල බෂ්ම ලවණ කියලා සරල වර්ගීකරණයක් කරන්න පුළුවන්. දැන් අපිට කියනවා මොකද පුතේ? උදාසීන. ඔව්. අම්ල බෂ්ම උදාසීන ද්‍රව්‍ය. එහෙමත් පුළුවන්. එහෙමත් පුළුවන්. අම්ල බෂ්ම උදාසීන ද්‍රව්‍ය. හරි ඕ පුතේ. ඒකත් පුළුවන්. හරි. එතකොට ඔන්න ලුණු ද්‍රාවණයකට pH කඩදාසි කැබැල්ලක් දැමුවොත් ලැබිය යුතු pH අගය වන්නේ කියලා අපෙන් අහනවා. දැන් මේ අම්ල බෂ්ම හඳුනා ගන්න විද්‍යාගාරයේ තියෙනවා පුතේ දර්ශක අම්ලයක් බෂ්මයක් හඳුනා ගැනීම සඳහා විද්‍යාගාරයේ තියෙනවා දර්ශක නේ මොනවාද ඔයගලන් ඉගෙනගෙන තියෙන දර්ශක pH කඩදාසි පිනොප්තලින් නේද ලිට්මස් පත්‍ර මෙතිල් ඔරෙන්ජ් මේවා තමයි අම්ල බෂ්ම හඳුනා ගන්න තියෙන දර්ශක ඒ වගේ වර්ණ විපර්යාසයක් දීලා තමයි අම්ල බෂ්ම හඳුනා ගන්න හරි එතකොට right දැන් මෙතන අවධානය pH කඩදාසි වල දැන් මේ තියෙන්නේ pH කඩදාසි. මේවා කහපාටයි පුතේ. කහපාටයි අපේ ලිට්මස් පත්‍ර වගේ තමයි. ඒ වගේ කහපාට පත්‍ර විශේෂයක්. මේ තියෙන්නේ pH කඩදාසි. හොඳයි. අපිට විද්‍යාගාරයේ තියෙනවා පුතේ pH වර්ණ පරාසයක් මේ විදියට. මේ විදියට වර්ණ සලකුණු කරපු
එක දෙක තුන හතර කියලා ගහපු වර්ණ පරාසයකුත් තියෙනවා. මේ වර්ණ පරාසය පුතේ එකේ ඉඳලා 14ට විහිදෙනවා. හරි? එකේ ඉඳලා 14ට විහිදෙනවා. දැන් මේ බලන්න යම් කිසි දැන් මේ pH කඩදාසියක් අරගෙන ඔයා මොකක් හරි ද්‍රාවණයකට දැම්මොත් මොකක් හරි දෙයකට ද්‍රාවණයකට දැම්මොත් රතු පාටක් එනවනම් ඒක pH එකයි. ඊළඟට තැඹිලි පාට දෙකයි ඔය විදිහට pH එනවා එකේ ඉඳලා 14ට එනවා. නිකන් දම් පාටක් වගේ ආව pH 14. pH 14 කියලා කියන්නේ. හොඳයි. දැන් අපි pH කඩදාසි දර්ශකයන් අම්ල බෂ්ම හඳුනා ගන්නනේ පාවිච්චි කරන්නේ. එහෙනම් පුතේ වර්ණ පරාසය ආවොත් 1 සිට 6 දක්වා. මේ තින් මේ රතු පාට ඉඳලා මෙන්න මේ නිකන් ලා කොළ පාට වගේ මේ ඉන්නේ. මෙන්න මේ වර්ණ 6න් එකක් ආවොත් ඒ අම්ල පුතේ. ඒ අම්ලය. ඒ ද්‍රාවණේ අම්ලය. පුතේ 7 නිකන් 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 ලා කොළ පහට කේල් දැල්ලේ පාට වගේ මෙන්න මේ පාටක් ආවොත් අන්න උදාසීනයි පුතේ. උදාසීනයි කියලා කියනවා. හරි? උදාසීන ද්‍රව්‍යයක් කියලා කියනවා. හරි? අම්ල බස්ම උදාසීන ද්‍රව්‍ය තියෙනවනේ විද්දේ මේ අපේ ගෙදර දොරේ එහෙම නැත්නම් අපේ වටපිටාවේ තියෙනවනේ. ඒතර මෙන්න මේ ලා කොළ පාටක් මෙන්න මේ පාට වගේ ආවොත් උදාසීන. ඒ කියන්නේ pH 7. pH 7. ඊළඟ pH අංක 8 ඉඳලා 14ට යන වර්ණ ටික. මේ කොළ පාට ඉඳලා මේ නිල් පාට පසු කරගෙන මේ වගේ දම් පාටට එනකොට අන්න පුතේ බෂ්ම. අන්න බෂ්ම. දැන් අපි pH කඩදාසියක් ගිහලා සබන් වලට දාන්න. එතකොට එන්න ඕන අනිවාර්යයෙන්ම මෙන්න මේ 8 පාට ඉඳලා 14 පාට ඔය අතර එකක් නිල් පාට හරි දම් පාට හරි තමයි එන්න ඕන. අපි pH කඩදාසියක් ගිහිල්ලා දොඩම් කෑල්ලකට දැම්මොත් දෙහි කෑල්ලකට දැම්මොත් මේ රතු පාට තැඹිලි පාට පාටක් එන්න ඕන. අපි pH කඩදාසිය ගිහිල්ලා වතුර එක්කට දැම්මොත් මෙන්න මේක තමයි එන්න ඕන. මෙන්න මේ 7 පාට එන්න ඕන. 7 පාට එන්න. ඒතර උදාසීනයි කියලා කියන්නේ උදාසීන ද්‍රව්‍යයක් කියලා කියන්නේ මොකද්ද පුතේ? අම්ලෙකුත් නෙමෙයි බෂ්මෙකුත් නෙමෙයි. අම්ලයක් වගේ ඇඹුල් රසකුත් නැහැ. බෂ්මයක් වගේ සබන් වගේ ලිස්සන්නෙත් නැහැ. එහෙමනේ අම්ල බෂ්ම අපි වෙන් කරගන්න. අම්ලයක් නම් ඇඹුල් රසක් දෙන්න ඕන. බෂ්මයක් නම් සබන් වගේ ලිස්සන්න ඕන. සබන් වගේ ලිස්සන්නෙත් නැහැ. ඇඹුල් රසක් දෙන්නෙත් නැහැ. මෙලෝ රහක් නැහැ. නේ? ඒවට කියනවා උදාසීන ද්‍රව්‍ය කියලා. ලුණු කියන්නේ උදාසීන ද්‍රව්‍යයක්. ලුණු කියන්නේ උදාසීන ද්‍රව්‍යයක්. හරි. එහෙනම් ලුණු ද්‍රාවණයට pH කඩදාසි කැබැල්ලක් දෙමු විට කීයද අංක එන්නේ? 14 සර්. නෑ වැරදිනේ. 14 ආවොත් බෂ්මයක්. 3 සර්. නෑ වැරදිනේ. 3 ආවොත් අම්ලයක්. 10 සර්. නෑ 10 ආවොත් බෂ්මයක්. 7 සර්. ආ 7 නම් හරි. 7 නම් හරි. එහෙනම් ලුණු ද්‍රාවණයකට දැම්මොත් මෙන්න මේ පාට තමයි එන්න ඕන. කෙහෙල් දැල්ලේ පාට වගේ එන්න ඕන. රයිට්. එහෙනම් පුතේ කීයද උත්තරේ? අංක 4. අංක 4. හරි? අංක 4 තමයි උත්තරේ වෙන්නේ. හරි. එහෙනම් මේක මතක තියාගන්න. අටවෙනි ප්‍රශ්නේ මෙතිල් ඔරෙන්ජ් ද්‍රාවණයේ වර්ණය. මෙතිල් ඔරෙන්ජ් කියලා කියන්නේ අම්ල බෂ්ම හඳුනා ගන්න තියෙන දර්ශකයක්. දර්ශකයක්. මෙතිල් ඔරෙන්ජ් කියලා කියන්නේ අම්ල බෂ්ම හඳුනා ගන්න තියෙන දර්ශකයක්. මීතයිල් ඔරෙන්ජ් කියලාත් කියනවා. නිකන් මෙන්න මේ වගේ පාටක් තමයි තියෙන්නේ. නිකන් තැඹිලි පාට වරු කහ පාටක් වගේ තමයි තියෙන්නේ. මීතයිල් ඔරෙන්ජ්. කුඩු විදිහටත් තියෙනවා. ද්‍රවයක් විදිහටත් තියෙනවා. කුඩු විදිහට තිබ්බොත් වතුර ටිකක් දාලා දිය කරලා ද්‍රාවණයක් හදා ගන්න. ද්‍රවයක් විදිහට තිබ්බොත් කෙලිම පරීක්ෂණාලයට ගන්නවා. මෙතිල් ඔරෙන්ජ් ද්‍රාවණයේ පාට ලා කහ පාට. ලා කහ පාට පාටක් තියෙනවා. ලා කහ පාට තමයි පාට වෙන්නේ. හරි. මෙතිල් ඔරෙන්ජ් වලට අම්ලයක් දැම්මොත්, දෙහි යුෂ ටිකක් දැම්මොත් ලස්සනට දෙනවා මෙන්න මේ වගේ රතු පාටක් වගේ පාටක් දෙනවා. හරි. රතු පාටක් දෙනවා. මෙන්න මේ වගේ පාටක් දෙනවා. බෂ්මයකට දැම්මොත්, සබන් වතුර ටිකක් දැම්මොත් මේකට කිසිම වර්ණ විපර්යාසයක් දෙන්නේ නැහැ. මේ තියෙන පාට එහෙම්මම තියෙනවා. එහෙම්මම තියෙනවා. ඒ කියන්නේ කහ පාට. කහ පාට එහෙම්මම තියෙනවා. එහෙනම් මෙතිල් ඔරෙන්ජ් ද්‍රාවණයේ වර්ණය අපින් අහන්නේ. ඒ කියන්නේ මෙතිල් ඔරෙන්ජ් වතුර දිය කරලා ගත්තම එහෙම නැත්නම් මෙතිල් ඔරෙන්ජ් මේ වගේ කුප්පියක තියලා ගත්තට පස්සේ ඒකේ පාට අහනවා. කහ පාටයි. ඒතර මෙතිල් ඔරෙන්ජ් ආම්ලික මාධ්‍යයකදී රතු පාටයි. බාෂ්මික මාධ්‍යයකදී වර්ණ විපර්යාසයක් දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. හරි. දෙන්නේ නැහැ. ඒවත් මතක තියාගන්න. හරි. හොඳයි. පස සරු කරන මූල ගැටිති බැක්ටීරියා දක්නට ලැබෙන ශාකයකි. මේ පස සරු කරන මූල ගැටිති බැක්ටීරියා දක්නට ලැබෙන ශාකයකි. අපි දන්නවා අපේ ශාකවල ප්‍රධාන මූල පද්ධති දෙකක් තියෙනවානේ. මුදුන් මූල පද්ධතිය, තන්තු මූල පද්ධතිය. ওই දෙකෙන් එකක් හැම ශාකයකටම උරුමයි. හැබැයි මේ ශාකවලට මේ මූල පද්ධති වලට අමතරව තව තව එක එක මුල් ජාති තියෙනවා. කරු මුල්, වායු මුල්, කයුරු මුල්
ආලග්න මුල් එක එක මුල් තියෙනවා. ඒ වගේ තියෙන තවත් මුල් විශේෂයක් තමයි මූල ගැටිති කියලා කියන්නේ. මූල ගැටිති කියලා කියන්නේ. එතකොට මේ මූල ගැටිති කියන මුල් විශේෂයේ තියෙන්නේ පුතේ රණිල කුලේ ශාකවල මුල් වලට සම්බන්ධ වෙලා. බෝංචි මෑ දඹල වගේ ශාකවල තන නිදිකුම්බවලක් තියෙනව නේද? ඔව් නිදිකුම්බවලක් තියෙනවා. හරි. මෙන්න මං රණිල කුලේ ශාකයක් ගලවලා ගත්තා. මෙන්න තියෙනවා රෝස පාටට මූල ගැටිති. මෙන්න තියෙනවා රෝස පාටට මූල ගැටිති. පුතේ මේ මූල ගැටිති වල ජීවත් වෙනවා හරි අපූරු අහිංසක බැක්ටීරියාවේ. එයාගේ නම තමයි පුතේ රයිසෝබියම්. එයාගේ නම තමයි රයිසෝබියම්. රයිසෝබියම්. රයිසෝබියම් මේ මූල ගැටිති වල ඉඳලා මොකද කරන්නේ? පුතේ මේ රණිල කුලේ ශාකවලට එහෙම නැත්නම් ඕනෑම ශාකයකට පස්සංශු අතර තියෙන මේ පස්සංශු අතර තියෙන නයිට්‍රජන් වායුව වායුවක් විදිහට උරා ගන්න බෑ. පස්සංශු අතර නයිට්‍රජන් වායුව තියෙනවා. හැබැයි නයිට්‍රජන් වායුවක් විදිහට ශාකයට උරා ගන්න බෑ. මුල් වලින් උරා ගන්න බෑ. නයිට්‍රජන් ශාකයකට ඕන ප්‍රධාන පෝෂකයක්. ප්‍රධාන පෝෂකයක්. හැබැයි උරා ගන්න බෑ. පස්සංශු අතර තියෙනවා. මාර වැඩේ. හරි. වටේට තියෙනවා කටට දා ගන්න බෑ වගේ. ගෑවි ගෑවි තියෙනවා. අටර දා ගන්න බෑ. ආන්නේ වගේ සීන් එක. හැබැයි රණිල කුලේ ශාකවලට මේ ගැටලුව නැහැ. මොකද රණිල කුලේ ශාකවල මූල ගැටිති තුල ජීවත් වෙනවා රයිසෝබියම් බැක්ටීරියාව. එයා මොකද පුතේ කරන්නේ? එයා කරන්නේ පස්සංශු අතර තියෙන නයිට්‍රජන් වායුව ශාකයට උරා ගන්න පුළුවන් තත්වයට පත් කරලා දෙනවා. ශාකයට උරා ගන්න පුළුවන් තත්වයට පත් කරලා දෙනවා. ශාකේ නියමට නයිට්‍රජන් ගන්නවා ශාකේ සරුවට වැඩෙනවා. ඒක තමයි පුතේ අර පිට්ටනිවල හරිම කර්කශ පරිසරයක් තුල නිදිකුම්බ සරුවට වැවෙන්නේ. ඇයි? මෙන්න මේ මූල ගැටිතිවල ජීවත් වෙන රයිසෝබියම් බැක්ටීරියාව පස සරු කරලා දෙන නිසා. පස සරු කරලා දෙන නිසා. එහෙම නැත්නම් නයිට්‍රජන් ශාකයට උරා ගන්න පුළුවන් තත්වයට පත් කරලා දෙන නිසා. මේකට කියන්නේ පුතේ නයිට්‍රජන් තිර කිරීම කියලා. ලොකු පන්තිවලට ගියාම ලස්සනට ඉගෙන ගමු. මේකට කියන්නේ නයිට්‍රජන් තිර කිරීම කියලා. හොඳයි. අපෙන් අහන්නේ ඊට වැඩිය ලේසි ප්‍රශ්නයක්. පස සරු කරන මූල ගැටිති බැක්ටීරියා දක්න ලැබෙන ශාකයකේ රණිල කුලේ ශාකයේ මෙතනින් හොයනවා ඒ තමයි දඹල. ඒ තමයි දඹල. හොඳයි ඊළඟ ප්‍රශ්නය. මෙම රූපයේ ඒ මගින් සිදු කරන ප්‍රධාන කාර්යය වන්නේ ඒ මේ තියෙන පුෂ්පයක්. මේ පුෂ්පය වද පුෂ්පයක්. වද. දැන් පුෂ්පය ගැන ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න තියෙන හොඳම පුෂ්පය තමයි වදමල. වදමලක් අරගෙන පුෂ්පය කොටස් ඉගෙන ගන්න නියමයි වදමල. හැම කොටසක්ම පැහැදිලිව ලස්සනට ඉගෙන ගන්න පුළුවන්. පුෂ්පයක තියෙන්න ඕන ඔක්කොම කොටස් ටික එයා ගාව තියෙන. ඒ නිසා වදමල ගන්න පුතේ පුෂ්පයක් ගැන ඉගෙන ගන්නවා නම්. හරි. පුෂ්පයක කොටස් කීපයක් තියෙනවා. හරි. අපේ අවධානයේ ඒ කියන කොටස. ඒ කියන්නේ මෙන්න මම අරන් තියෙනවා මෙන්න මේවා. මේ කොළ පාට තියෙනවා චූටි චූටි පෙති පෙති වගේ. පෙති පෙති වගේ තියෙන කොළ జాතියක් වගේ තියෙන මේ මොකද්ද පුතේ? මේක තමයි නේ මණිපත්‍ර. මණිපත්‍ර කියලා කියන්නේ කෙටියෙන් කියනවා මණිය කියලා. හරි මණිය කියලා කියනවා. හරි ඔයා හිතන්න මේ මණිපත්‍ර වල ප්‍රධාන කාර්ය මොකද්ද? ඔයා යන්න මේ වදමලේ චූටි කාලයට බබා කාලයට යන්න මල් පොහොට්ටු කාලයට යන්න. මල් පොහොට්ටුව වහගෙන ඉන්නේ මෙන්න මේ මණිපත්‍ර වලින්. මෙන්න මේ මණිපත්‍ර වලින්. එහෙනම් පුතේ මණිපත්‍ර වල ප්‍රධාන කාර්යය තමයි ලපටි අවදියේ පුෂ්පයේ ඇතුළත කොටස් ආරක්ෂා කිරීම. ආරක්ෂා කිරීම. හරි. ලපටි අවදියේ පුෂ්පයේ ඇතුළත කොටස් ආරක්ෂා කිරීම. සර් ලොකු වුණාට පස්සේ මෙයා ප්‍රභා සංශ්ලේෂණය කරලා ආහාරත් නිපදවනවා නේද? ඔව්නේ. ඒකත් කරනවා ඉතින්. හරි. වැඩක් නැහැනේ ලොකු වුණාට පස්සේ. මූගේ ප්‍රයෝජනේ ඉවරයිනේ. ඊට පස්සේ ඉතින් මූ පොඩි දායකත්වයක් දෙනවා ප්‍රභා සංශ්ලේෂණය කරලා දායකත්වයක් දෙනවා. හරි. ඒකත් හරි. හැබැයි හරිම උත්තරේ ප්‍රධානම රාජකාරිය තමයි ලපටි අවස්ථාවේ පුෂ්පය ආරක්ෂා කිරීම. එහෙම වහගෙන ඉන්නවා ඇතුළත කොටස්. හරි. හොඳයි පුතේ 11 වෙනි ප්‍රශ්නයේ සිට 15 වෙනි ප්‍රශ්නය දක්වා අපිට තියෙන්නේ වගන්තිවල හිස්තැන් වලට සුදුසු වචන ලියා වාක්‍ය සම්පූර්ණ කරන්න කියලා. සුදුසු වචනේ ලියන්න. මේ වාක්‍ය කියවලා සුදුසු වචනේ මෙතනට දාන්න ඕන. ඒක බීජපත්‍රි ශාකයක පත්‍ර හිස්තැනක් නාරටි විඤ්ඤාසයක් දරයි. අපි දන්නවා ශාක පත්‍රවල නාරටි විඤ්ඤාස දෙකක් තියෙනවා.
එකක් සමාන්තර නාර්ටි විඤ්ඤාසය අනිත් එක ජාලාභ නාර්ටි විඤ්ඤාසය. අපෙන් අහන්නේ ඒක බීජපත්‍රී ශාකවල මොන නාර්ටි විඤ්ඤාසයක්ද තියෙන්නේ? සමාන්තර නාර්ටි විඤ්ඤාසය. සමාන්තර නාර්ටි විඤ්ඤාසයක් තියෙනවා. හරි? සමාන්තර නාර්ටි විඤ්ඤාසය. හරි. දෙවෙනි ප්‍රශ්නේ. අකුණු ඇතිවීම සිදුවන්නේ වලාකුළු මත ඇතිවන හේතුවෙනි. ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ හේතුවෙනි. ස්ථಿತಿ කියල වචනේ ලියලා වැරදි අනිත් අයන් එන්න ඕන. ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ හේතුවෙනි. මේ වලාකුළු වල වලාකුළු වල තියෙන පුතේ වලා දියරොන්. එහෙම නැත්නම් චූටි චූටි වතුරු ස්පටික කියලා කියමු. චූටි චූටි වතුර කැට වගේ ඒවා තියෙන. ඔන්න ඕවා සුළංගත් එක්ක වාතයත් එක්ක ගැටෙනවා. එකිනෙක ඇතිල්ලෙනවා. ඇතිල්ලෙනකොට පුතේ පිරිමැදෙනවා. පිරිමැදෙනකොට උපදිනවා ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ. ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ උපදිනවා. එහෙනම් මේකට පිළිතුර ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ හේතු වෙනි. හොඳයි. බොහෝමයක් ඩයිනමෝ මගින්. ඩයිනමෝ නේ? විද්‍යුත් ප්‍රභවයක්. විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන් විද්‍යුත් ප්‍රභවයක්. පුතේ සමහර විද්‍යුත් ප්‍රභව වලින් නිපදවන විදුලියට අපි කියන්නේ සමහර විද්‍යුත් ප්‍රභවවලින් නිපදවන විදුලියට අපි කියන්නේ ප්‍රත්‍යාවර්ත විදුලියක් කියලා. හරි? ප්‍රත්‍යාවර්ත විදුලියක් කියලා කියනවා. සමහර ඒවා වගේ නිපදවන විදුලියට කියලා කියනවා සරල විදුලියක්. සරල එකක්. හරි? එහෙනම් මෙතන ප්‍රත්‍යාවර්ත ධාරාවක් නිපද වෙනවා. නේ? සරල ධාරාවක් නිපද වෙනවා නම් දැන් උදාහරණයක් අරන් කියලා දෙන්නම්. දැන් මෙහෙමයි. දැන් ප්‍රත්‍යාවර්ත විදුලියක් විදුලිය කියලා විදුලියක් තියෙනවා. සරල ධාරාව කියලා විදුලියක් තියෙනවා. හරි? ප්‍රත්‍යාවර්ත ධාරාව තියෙනවා සරල ධාරාව තියෙනවා. හරි. මොකද්ද මේ දෙන්නගේ වෙනස? ප්‍රත්‍යාවර්ත ධාරාවේ පුතේ ධාරාව කාලයත් එක්ක ධාරාවේ දිශාව වෙනස් වෙනවා ප්‍රත්‍යාවර්ත ධාරාවේ. කියන්නේ කාලයත් එක්ක ධාරාව ගලන දිශාව වෙනස් කර ගන්නවා ප්‍රත්‍යාවර්ත ධාරාව. හරි. ඒ කියන්නේ ධන ඍණ නැහැ. ධන ඍණ නැහැ. සරල උපුල. සරල ධාරාවේ කාලයත් එක්ක ධාරාවේ දිශාව වෙනස් කරගන්නේ නැහැ. ඒ කියන්නේ ධන ඍණ තියෙනවා. වියලි කෝෂයක ධන ඍණ තියෙනවා. දැන් ඔයා ඔය පාවිච්චි කරන ඔයාගේ අවට තියෙන එහෙම නැත්නම් ගෘහ මේ අපේ ගෙදර පාවිච්චි කරන විදුලිය නේ ගෘහ විද්‍යුත් පරිපථයේ පාවිච්චි කරන විදුලිය ගෙදරට එන විදුලිය ප්‍රත්‍යාවර්ත ධාරාවක්. ඒක ධන ඍණ නැහැ. ඒක ධන ඍණ නැහැ. හරි. හැබැයි වියලි කෝෂයක තියෙනවා ධන ඍණ. වියලි කෝෂයක තියෙනවා ධන ඍණ. හරි. එහෙනම් බොහොමයක් ඩයිනමෝ. ඩයිනමෝ කියන්නේ පුතේ අර කරකැවීමෙන් විදුලිය නිෂ්පාදනය කරගන්න එකන්නේ. ඔය කරකැවීමෙන් විදුලිය නිෂ්පාදනය කරන විද්‍යුත් ප්‍රභවවල උපදින්නේ ප්‍රත්‍යාවර්ත ධාරා බොහෝ විට. බොහෝ විට. ඒ කියන්නේ ධන ඍණ නැති විදුලියක් තමයි නිපද වෙන්නේ. කොහොම හරි කමන්නේ නැහැ ඩයිනමෝ වෙන්නේ නිපද වෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාව. හරි. ඊළඟ ප්‍රශ්න. මිනිස් සිරුර තුල සිදුවන ජීව ක්‍රියාවලින්ට මාධ්‍යයක් ලෙස ක්‍රියා කරන්නේ. මොකද මේ කියන්නේ? අපේ ශරීරයේ අස්සේ පුතේ සෛල කියලා જાතියක් තියෙනවා. සෛල ට්‍රිලියන ගාණක් තියෙනවා. ට්‍රිලියන 100ක් විතර තියෙනවා. ඔය සෛල ඇතුලේ පුතේ විවිධ රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. හරියට නිකන් සෛලයක් කියන්නේ කර්මාන්ත ශාලාවක් වගේ. ඔය කර්මාන්ත ශාලා ඇතුලේ එක එක වැඩ වෙනවනේ. ආන් ඒ වගේ සෛල ඇතුලේ එක එක වැඩ වෙනවා. ඒ එක එක වැඩ වලට කියනවා ජීව ක්‍රියාවලි කියලා. අන්න ඔය ජීව ක්‍රියාවලි වලට මීඩියම් එකක් මාධ්‍යයක් සපයන්නේ. එහෙමනම් ඒවා වෙන්නේ කොතනද? ජලයේ තමයි පුතේ මේකට මාධ්‍යයක් වෙන්නේ. මාධ්‍යයක් වෙන්නේ. එහෙනම් මිනිස් සිරුර තුල සිදුවන ජීව ක්‍රියාවලින්ට මාධ්‍ය ලෙස ක්‍රියා කරන්නේ ජලයයි. ජලය. හරි. ජලය තමයි මාධ්‍ය. ජලය තුල තමයි මේ හැම මගුලක්ම වෙන්නේ. හරි. ඊළඟට ජීවීන් තම පරිසරයට දක්වන හැඩගැසීම්. ඉන්න තැනට දක්වන හැඩගැසීම්. අපි හඳුන්වන්නේ මොන වර්තනද? අනුවර්තන. අනුවර්තන කියන්නේ ජීවියේ පරිසරයට අනුව හැඩගැහෙන. ඒකට අපි කියනවා අනුවර්තන කියලා. අනුවර්තන කියලා කියනවා. හරි. අනුවර්තන ලෙස හැඳින්වෙන්නේ. රයිට්. එහෙනම් ඒක එන්න ඕන ඔන්න ඔය විදිහට තමයි පිළිතුර එන්න ඕන. හරි. රයිට්. 16 සිට 20 දක්වා ප්‍රශ්නවල ඇතුළත් වගන්ති වලින් නිවැරදි අදහසක් ඉදිරිපත් වේ නම් හරි ලකුණද? වැරදි අදහසක් ඉදිරිපත් වේ නම් වැරදි ලකුණද වරහන් තුල ලියන්න කියලා කියනවා. කියන්නේ හරිනම් හරි දාන්න වැරදි නම් වැරදි දාන්න ඕකනේ කියන්නේ. හරි බලමු. දෙහිඋෂ අඩංගු ද්‍රාවණයකට රතු ලිට්මස් කැබැල්ලක් දැමුව විට වෙනසක් දැකිය නොහැකිය. වෙනසක් දැකිය නොහැකිලු. හරි. දැන් ලිට්මස් පත්‍ර කියන්නේ දර්ශක જાතිය. ඒ කියන්නේ අම්ල බෂ්ම හඳුනා ගන්න තමයි ලිට්මස් පත්‍ර තියෙන්නේ. ලිට්මස් පත්‍ර જાති දෙකක් තියෙනවා.
එකක් රතු පාටයි අනිත් එක නිල් පාටයි. දැන් ආම්ලික මාධ්‍යයකදී රතු පාට ඒවා මොකද්ද කරන්නේ? නිල් පාට ඒවා මොකද්ද කරන්නේ? බාෂ්මික මාධ්‍යයකදී රතු පාට ඒවා මොකද්ද කරන්නේ? නිල් පාට ඒවා මොකද්ද කරන්නේ? ඕවා ඉතින් පැටලෙනවා දරුවන්ට. ඉතින් ඒක නිසා මං උගන්වලා තියෙනව මොකද්ද? මෙන්න මේ වචන දෙක. අනිර අනිත් එක බරණි. අනිර බරණි මොනවාද සර් මේ? හරි. මේ බලන්නකො මේ මොකද්ද කියන්නේ කියන. අනිර අම්ල නිල් ලිට්මස් රතු කරයි. හරි. අම්ලයක් නම් නිල් ලිට්මස් රතු කරනවා. බරණි බෂ්ම රතු ලිට්මස් නිල් කරනවා. බෂ්ම රතු ලිට්මස් නිල් කරනවා. එනං ඔය වචන දෙක ඔළුවේ තියෙන්න ඕන ලිට්මස් පත්‍ර සම්බන්ධව දැනගන්න කරුණුවලදී. හරි. දැන් මොකද කියන්නේ? දෙහිෂ අඩංගු ද්‍රාවණයකට රතු ලිට්මස් කැබැල්ලක් දැමුව විට වෙනසක් දැකිය නොහැක. දෙහිෂ ටිකක් තියෙනවා. ඒකට රතු ලිට්මස් කැල්ලක් දානවා. මෙලෝ මොකක්වත් වර්ණ වෙනසක් පේන්නේ නැහැ. හරි නිති. ඇයි? රතු ලිට්මස් නෙවෙයි අම්ල හඳුනා ගන්න පාවිච්චි කරන්නේ නිල් ලිට්මස්. ඇයි මේ අනිරනේ? අම්ල නිල් ලිට්මස් රතු කරයි. එනං මේ ප්‍රකාශය හරි. මේ ප්‍රකාශය හරි. හරි. ඉලෙන්. පසංගිල්ලා කුෂ්ඨවංශී සතෙකි. පසංගිල්ලාට ඉංග්‍රීසියෙන් කියන්නේ ස්ටාපිෂ් කියලා කියනවා. හරි. ස්ටාපිෂ්. මෙන්න මේ වගේ එකෙක් පුතේ. නේ? නිකන් මෙන්න මේ වගේ. ඕන ඔය වගේ එකෙක්. හරි. පසංගිල්ලා. පුෂ්ඨවංශිකෙක්. ඒ කියන්නේ කොඳුයට බෙලක් තියනවලු. ඒ කියන්නේ ඇටකටු තියනවලු. අපෝ නෑ පුතේ. මූට ඇටකටු නෑ. මූ පුෂ්ඨවංශිකෙක් නෙවෙයි. මූ අපුෂ්ඨවංශිකෙක්. හරි? මෙයා අයිති වෙන්නේ පුතේ මතක තියාගන්න එකයි නොඩර් මේටා කියන වංශයට. ඒ මොකද්ද සර් රේ? ඒක උගන්නන්න නම් 10 පන්තියේ. දැන් නිකන් මතක තියාගන්න. අපුෂ්ඨවංශී වංශයක්. එකයි නොඩර් මේටා කියන වංශයට තමයි මෙයා අයිති වෙන්නේ. දැනට ඔයා තේරුම් ගන්න රයිට්. මෙයාගේ නම් කොඳු වැට පෙළන්නේ නෑ. මෙයාගේ නම් ඇටකටු නෑ. පසංගිල්ලා පුෂ්ඨවංශික සතෙකි. වැරදි. ඒක වැරදි. ඒක වැරදි. හොඳයි. බොත්තම් කෝෂ සාදා ඇත්තේ නිකල් හා කැඩ්මියම් වැනි ලෝහ ද්‍රව්‍ය වලිනි. ඔය තියෙන්නේ බොත්තම් කෝෂ. බොත්තම් වගේ කෝෂ. ඒවා හදලා තියෙන්නේ නිකල් කැඩ්මියම් වැනි ලෝහ වලින්. දැන් මෙන්න මම එතනින් දාලා තිනවා බොත්තම් කෝෂ හදලා තියෙන්නේ ලිතියම් යකඩ රසදිය වැනි ද්‍රව්‍ය වලින්. බොත්තම් කෝෂ හදලා තියෙන්නේ නිකල් හා කැඩ්මියම් වලින්. එනම් වැරදි. එනම් බොත්තම් කෝෂ හදලා තියෙන්නේ කොයිද? රයි. හරි. වැරදි. ඒක වැරදි. මේ බොත්තම් කෝෂ සාදා ඇත්තේ නිකල් හා කැඩ්මියම් වලින් නෙමෙයි ලිතියම් හා යකඩ රසදිය වගේ දේවල් වලින්. හොඳයි ඊළඟ ප්‍රශ්න. ඒක බීජපත්‍රි ශාකවල මල් පෙති 3ක් හෝ 3ේ ගුණාකාර ලෙස පවතී. දැන් මේ සපුෂ්ප ශාක පුතේ මල් පිපෙන ශාක අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මල් පිපෙන ගස් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒක බීජපත්‍රි ද්වි බීජපත්‍රි. දැන් වගේ ලක්ෂණ තියෙනවා. ඒක බීජපත්‍රි ශාකවල ලක්ෂණ තියෙනවා වෙනම තියෙනවා ද්වි බීජපත්‍රි ශාකවල ලක්ෂණ වෙන වෙනම තියෙනවා. ඔයාලා අස්සන්ට ඔයාට පුළුවන් වෙන්න ඕන. නිකන් අපි මතක් කරගෙන යන්න. ඔන්න මේ පැත්තේ ඉන්නවා ඒක බීජපත්‍රි ශාක. මේ පැත්තේ ඉන්නවා ද්වි බීජපත්‍රි ශාක. හරි? ඔන්න දැන් මම කියනවා. ඒක බීජපත්‍රි ශාකවල BJ BJP එලි එකයි තියෙන්නේ. ද්වි බීජපත්‍රි ශාකවල BJ BJP එලි දෙකක් තියෙනවා. ඒක බීජපත්‍රි ශාකවල අතු බෙදෙන්නේ නැහැ. ද්වි බීජපත්‍රි ශාකවල අතු බෙදෙන. ඒක බීජපත්‍රි ශාකවල මුදුන් මූල පද්ධතියක් නැහැ. තන්තු මූල පද්ධතියක් තියෙනවා. ද්වි බීජපත්‍රි ශාකවල තන්තු මූල පද්ධතියක් නෙවෙයි මුදුන් මූල පද්ධතියක් තමයි තියෙන්නේ. හරි. කොහොම ලක්ෂණ ගණනාවක් කියලා එක තැනකද මෙහෙම එකක් තියෙනවා. ඒක බීජපත්‍රි ශාකවල මල් පෙති 3ක් හෝ 3ේ ගුණාකාර ලෙස පවතී. හරි. එහෙම නැත්නම් ද්වි බීජපත්‍රි ශාකවල මල් පෙති 4ක් හෝ 4ේ ගුණාකාර හෝ 5ක් හෝ 5ේ ගුණාකාර ලෙස පවතී. මොකද්ද මේ කියන හරුපය? මොකද්ද මේ කියන දේ? පුතේ මේ බලන්න. මල් පෙති 3ක් හරි 3ේ ගුණාකාර හරි. ඒක බීජපත්‍රි ශාකයක මලක් ගන්න අරගෙන ඉවරලා ගණන් කරන්න මල් පෙති. එක්ක 3ක් තියෙයි. එහෙම නැත්නම් 3ේ ගුණාකාර ලෙස පවතී. 3ේ ගුණාකාර ලෙස පවතී. 3 6 9 එහෙම තියෙන්න පුළුවන්. ද්වි බීජපත්‍රි ශාකවල මල් පෙති එක්ක 4ක් තියෙයි. එහෙම නැත්නම් ඒකේ ගුණාකාර 4 8 12 ඒ විදිහට යයි. එහෙම නැත්නම් මල් පෙති 5ක් තියෙයි. වදමල බලන්න මල් පෙති 5ක් තියෙනවා. 5ක් තියෙනවනේ වදමල. එහෙනම් ද්වි බීජපත්‍රි.
එහෙම නැත්නම් පහේ ගුණාකාර 5 10 15 20 ඒ වගේ යයි. ඒ වගේ යයි. හරි. එහෙනම් අපේ ප්‍රශ්නට අපි යමු. ඒක බීජපත්‍රි ශාකවල මල් පෙත් 3ක් හෝ 3 ගුණාකාර ලෙස පවතී. ඒක හරියට හරි. ඒක හරියට හරි. හරි. හුණු දත් බෙහෙත් යන ද්‍රව්‍ය උදාසීන ද්‍රව්‍යයන්ය. හුණු දත් බෙහෙත් වගේ දේවල් උදාසීන ද්‍රව්‍යයන්ලු. වැරදි. මේවා බෂ්ම බොහෝ විට බෂ්ම බොහෝ විට බෂ්ම හරි බොහෝ විට බෂ්ම හුණු හුණු නම් බෂ්මයන්ම තමයි දත් බෙහෙත් ඉතින් ගොඩක් දත් බෙහෙත් වර්ග බෂ්ම තමයි හරි බෂ්ම උදාසීන ද්‍රව්‍යයක් නෙවෙයි එහෙනම් ඒ ප්‍රකාශය වරදිනවා